මේ සිද්ධිය කොහොමද දකින්නේ? මේ සිද්ධිය ඔබතුමා කොහොමද දකින්නේ තරම මන්ත්‍රීවරයෙක් විදියට? මේ සිද්ධිය මං හිතන්නේ මේ ආණ්ඩුවේ පළවෙනි පරාජය. පළවෙනි වැඩමුරය අද අධිකරණයේදී මේ රටේ ජනතාව තැබුවා. ඒකින් දා මේ ආණ්ඩුවේ ගමන් මගේ අවසානය මේ ජනතාවම තීන්දුව කරා. ඔබතුමා අධිකරණයට හිසනම ආචාර කරනවා. මේ රටේ ජනතා මතය සමග ඒ වෙනුවෙන් මේ කරපු සටනට මේ ලබා දීපු ශක්තිය පිළිගන්න. ඔබතුමා යම් උපදේශයක් ලබා දුන්නද මේ අරහ? මේ වලට සාමාන්‍ය උපදේශයක් කිම ලබා දුන්නද? නෑ මට උපදෙස් දෙන්න ඕනේ නෑනේ. ඒකට මේ නීතිඥවරු ඉන්නවනේ. ඇයි ඔබතුමාට උපදේශයක් ඕන නැහැ කියන්නේ? මේ අධිකරණේ මේ රජ සමයේ ස්වාධීන කරනවා. හොඳ. ඔව්. හරි. ආ ඒක තමයි. මේ ඔබතුමා මේ දිලිජ් ජයවීරගෙන් අහන්න මගේ කාර්යාලයට ඇවිල්ලා උපදෙස් ගත්තද නැද්ද කියලා. මේ රජ කාලෙත් මේ අධිකරණේ ස්වාධීන කියලා ඔබතුමා හිතනවද? ආ අන මේ රජ කාලෙත් අපි මේ දුන්න තීන්දුව අනුව අධිකරණේ ස්වාධීන පරිම ස්වාධීනත්වය අපේ රජය තුල දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්වාධීනත්වය මේ අධිකරණයේ මුර දේවතාවන් විසින් පවත්වාගෙන යයි කියලා. දැන් එතකොට මේ පොලිස් දෙපාර්තමේන්තුව ඔබතුමාලා ස්වාධීනත්වය ඇති කර පොලිස් දෙපාර්තමේන්තුව නෙවෙයිද? පොලිස් දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය රැක ගැනීමේ වගකීම තියෙන්නේ නිලධාරීන් මත. ඉතින් ඔවුන් ඒ වගකීම හරියාකාරව ඉටු කරයි කියලා තබනවා. නමුත් අතලොස්සක් දේශපාලනීකරණය වුණ නිලධාරීන් විසින් ඒ නිදහස මහදවල් උල්ලංඝනය වෙනවා නම් ඒ වෙනුවෙන් මම හිතන්නේ බහුතරයක් ස්වාධීන පොලිස් නිලධාරීන් පෙළගැහි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා පහුගිය ජනාධිපතිවරණ පරාදේ වුණේයි ඔබතුමා දකින්නේ. ඒකට දීර්ඝ විශ්ලේෂණයක් අපි කළ යුතුව තියෙනවා. ස්වයං විවේචනාත්මක විශ්ලේෂණයක්. ඒක අනාගතයේදී සියලු පාර්ශ්වයක අබද්දව අපි සිදු කරමු. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එතුමා පැරද්දුව කියලා කවුරුත් පැරද්දුවේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතුමා ඇතුළු සියලුම පාර්ශ්ව තමන්ට කළ හැකි උපරිම දායකත්වය මැතිවරණය වෙනුවෙන් සිදු කරා. Hadi hadi hadi.